අයිබෝන් යාලුවනේ උන් අද ස්මාර්ට් ටෙස්ට් එක පටන් ගන්නෙ සුපිරිම සුපිරි ට්‍රික් එකකින්. ඔයාලට පේනවනේ මෙතන ඉන්නවා ලංකාවේ හිටපු සහ දැනට ඉන්න ජනප්‍රිය පුද්ගලයෝ ටික. නම් වශයෙන් කිව්වොත් රවීන්, නිරෝෂා, දියුල්ගනේ, මාලිංග ටෙනිසන්, ශිහාන් නයනතාරා, අමරදේව ශූරින්, කුමාරියා, හේමාල් සහ සංගක්කාර. ඉතින් මේක බොහොම විනෝදාත්මක ට්‍රික් එකක්. එනම් ඔයාලා මේ කට්ටියගෙන් ඔයා කැමති ඕනිම කෙනෙක් හිතා ගන්නකො මුලින්ම. හරිද? එහෙනම් ඔන්න ඔය පුදුම වීඩියෝ ලෝගෝ එක උඩින් ඔයාගේ ඇඟිල්ල තියාගන්න. රයිට්. දැන් ඔයා කැමතිම කෙනාගේ නම ඔය පුදුමය දාලා තියෙන විදියටම ශබ්ද කරමින් මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට ගමන් කරමින් නෙන්න. උදාහරණයක් විදියට අපි හිතමුකෝ ඔයා උමාරියව තමයි හිතාගත්තේ කියලා. එහෙනම් මෙන්න මේ විදිහට පුදුම වීඩියෝ ලෝගෝ එකේ ඉඳන් උ මා රි යා අන්න එහෙම කියලා මාලිංගගේ උඩ නවතින්න ඕනි. දැන් පැහැදිලිනේ? ඕකේ. එහෙනම් දැන් ඔයා නැවතිලා ඉන්නවනේ කාගේ හරි උඩ. අන්න එයාගේ නම ශබ්ද කරමින් කලින් විදියටම යන්න. උදාහරණෙ විදියට අපි උමාරියව හිතාගෙන නැවතුනේ මාලිංගගේ උඩින්නේ. එහෙනම් ඔන්න මම ඉස්සරහට යනවා. මා ලි ං ග. මම නැවතුනේ අමරදේව ශූරීන් ළඟ. එතකොට ඔයා ඒක ඉතින් මම දන්නේ කොහොමද නේද? දැන් ආයිත් එකම එක පාරක් ඔයා ඔය නැවතුණු කෙනාගේ නම ඔය පුදුමය දාලා තියෙන විදියටම අකුරෙන් අකුර ශබ්ද කරමින් කලින් විදියටම ඉස්සරහට මංගච්චන්. දැන් ඉතින් උදාහරණ ඕනි නෑනේ. මේක බොහොම සිම්පල් දෙයක්. රයිට්. දැන් ඔයා නැවතිලා ඇතිනි කාගේ හරි ළඟ. ඒ නිරෝෂණං වෙන්න බෑ. ඔන්න පුදුමයා නිරෝෂව අයින් කරලා දානවා මෙතන. මාලිංග වෙන්නත් බෑනේ. එතකොට මට හිතෙන විදියට ඔයා අන්තිමට නැවතුනේ අමරදේව මාස්ටර්ගේ උඩ වෙන්නත් බෑ. යාළුවනේ පුදුම වීඩියෝ ලෝගෝ එක උඩ වෙන්නත් බෑනේ ලොවෙත්. ඔන්න මම පුදුම වීඩියෝ ලෝගෝ එකත් මේ සටහනෙන් අයින් කරලම දාන. ඔන්න ඉතින් පුදුමයා ඒකත් අයින් කරලා මේ පින්තූර ටික ආයෙත් ලස්සනට හැදුවා. ඔයා අන්තිමට නැවතුණු කෙනා ඉතුරු වුණානේ. එහෙම තමයි ඉතින්. ෆිල්ම් එකක උනත් වීරයා මුලින්ම මැරෙන්නේ නෑනේ නේද? හරි එහෙනම්. තව එකම එක පාරක් ඔයා ඔය අන්තිමට නැවතුණු කෙනාගේ නම ශබ්ද කරමින් කලින් වගේම වටේට ගිහිල්ලා අදාළ තැන නවතින්න. හරි නේද ගයිස්? එහෙනම් ඔයා අන්තිමට නැවතුණු කෙනා කවුද කියන්නයි පුදුමයා මේ ලෑස්ති වෙන්නේ. මොකද්ද? ඒක ලොවෙත් කරන්න බෑ. අපි බලමුකෝ නේද? ඔයා අන්තිමට නැවතුනේ හේමාල් ළඟත් නෙමෙයි. යන්න හේමාල්. එතකොට දියුල්ගනේ ළඟත් වෙන්න බෑ. කුමාරියත් නෙමෙයිනි. අම්මෝ, එයා නැවතිච්චි කෙනා යහතින් ඉන්නව නේද තාම? එයා අයින් කරයි කියලා වාගේ පපුව ඩිඩ්ඩික් ගන්න සද්දේ පුදුමයට මෙහෙටත් ඇහෙනවා. හරි හරි හරි. අපේ කෙල්ලෝ ගොඩක් රවීන්ට කැමතිනේ. හැබැයි ඒ රවීනුත් නෙමෙයි. ඔන්න මම රවීනුත් මෙතනින් අයින් කරලා දානවා. දැන් ඔන්න හතර දෙනයි ඉතුරු. ඒ ටෙනිසනුයි, ශිහානුයි, නයනතාරයි, සංගක්කාරයි. ඔන්න පුදුමයා එක ෂොට් එකෙන්ම ටෙනිසනුයි සංගක්කාරයි මෙතනින් අයින් කරලා දානවා. හම්මෝ. නයනතාරද ශිහාන්ද? නයනතාරද ශිහාන්ද? ඉතින් යාළුවනේ ඔයා අන්තිමට නැවතුනේ නයනතාරගේ නෙමෙයි ශිහාන්ගේ උඩ. යස්. හරියටම හරි නේද? වරදින්න නම් විදිහක් නැහැ. එහෙම වුණා නම් ඔයා කොතන හරි වරද්දගෙන තියෙනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකත් ලයික් කරගෙනම අපි යමුද ඊළඟ අභියෝගයට. මේක පුදුමයාගේ අර ඩිටෙක්ටිව් ඇකඩමි එක ගැන කතාවක්. අපිට මාසෙකට සැරයක් ආයතනයේ ගානේ භෝජන සංග්‍රහයක් තිබුණා. හැබැයි අපිට මේ සංග්‍රහයට ලේසියෙන් ඇතුල් වෙන්න අවසර ලැබුණේ නැහැ. අපේ සර් අපිට ප්‍රහේලිකාවක් විසඳන්න දීලා එක්කෝ මොකක් හරි ප්‍රශ්නයක් අහලා ඒකට හරි උත්තරේ දුන්නොත් විතරයි අපිව ඇතුල් කරගන්නේ. කොහොම හරි එදා අන්තිමට ඇතුල් වෙන්න හිටියේ රංගනයි ප්‍රසාදුයි පුදුමයයි විතරයි. භෝජන සංග්‍රහය තිබ්බ දොර වහලා තිබුණි. මුලින්ම ගියේ රංගන. රංගන ගිහින් දොරට තට්ටුවක් දැම්මා. එතකොට දොර එහා පැත්තේ හිටපු සර් දොරට තට්ටු 6ක් දැම්මා. ඒකට ප්‍රතිචාර විදිහට රංගන ආයෙත් දොරට තට්ටු 3ක් දැම්මා.
රංගන ඇතුලේ. ඊළඟට ගියේ ප්‍රසාදුත් දොරට තට්ටුවක් දැම්මට පස්සේ ඇතුලෙන් 12 වතාවක් තට්ටු කරනවා ඇහුණා. ඒකට ප්‍රසාද් ප්‍රතිචාර දැක්වේ තට්ටු 6ක් දාලා. ඔන්න ප්‍රසාදුත් ඇතුලේ. ඊළඟට පුදුමයාගේ වාරේ. පුදුමයා දොරට තට්ටුවක් දැම්මම ඇතුලේ හිටපු සර් 10 වතාවක් දොරට තට්ටු කරා. ඉතින් යාළුවනේ පුදුමයා සර්ට ප්‍රතිචාර විදිහට දොරට කී වතාවක් තට්ටු කරන්න ඕනිද අර භෝජන සංග්‍රහය භුක්ති විඳින්න. ඉතින් ඔයත් මේ කෝඩ් එක ක්‍රැක් කළා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. පස්වතාවයි කියලාද හිතුවේ? පස්වතාවක් තට්ටු කරා නම් ඉතින් පුදුමයාගේ බඩට තට්ටු වෙනවා. යාළුවනේ පුදුමයා තුන් වතාවක් තමයි මේ දොරට තට්ටු කරේ. රංගන සර් තට්ටු කරපු 6 වතාවට තුන් වතාවක්නි තට්ටු කරේ ආපහු. සර් 6 එහෙම නැත්නම් 6 කියන සංඥාව දුන්නා. රංගන 6 කියන වචනේ හැදිලා තියෙන අකුරු ගාන 3යි කියලා තමයි රිප්ලයි කරේ. ප්‍රසාදට ලැබුණේ 12. ඒ කියන්නේ 12. අකුරු 6යි නිසා ප්‍රසාදුත් ඇතුළට ගියා. පුදුමයාට ඉතින් 10නේ. 10 කියන්නේ 10. 10 කියන වචනෙට අකුරු 3යි. මෙන්න තවත් අභියෝගයක්. තප්පර 10ක් යන්න කලින් මෙතනින් 2017 කියන ඉලක්කම හොයන්න කාටද පුළුවන්? මේ තියෙන්නේ මෙතන. කවුද ඒක දැක්කේ? මේ තියෙන්නේ යාළුවනේ ෆෝන් එකේ නම්බර් පෑඩ් එකනේ. කාටද පුළුවන් කියන්න මේ නම්බර් පෑඩ් එකේ තියෙන සියලුම අංක එකින් එක වැඩි කරොත් අවසාන උත්තරේ කීයක් එයිද කියලා? එච්චර හිතන්න දෙයක් නෑ ගයිස්. බොහොම සරල උත්තරයක් තමයි මේකට තියෙන්නේ. ඇයි යාළුවනේ මේ නම්බර් පෑඩ් එකේ බිඳුව තියෙනවා? බිඳුව තියනකන් ඉතින් උත්තරේ එන්නේ කොච්චර වැඩි කරත් බිඳුවම තමයි. මේක පොඩ්ඩක් හොඳට අහගන්නකෝ. බැරි වෙලා හරි ඔයා මාව කෑවොත් මාව එවපු කෙනා ඔයාව කනවා. ඉතින් ගයිස් මොකද්ද මං ඒ කියපු කතාවේ තේරුම? මම මේ කවුරු ගැනද කියන්නේ? කාටද පුළුවන් ඒක අනුමාන කරන්න? උත්තරේ තමයි එහෙම කිව්වේ බිලි කොක්කක ඇමිනිලා ඉන්න පණුවේ. එයා ඒක කිව්වේ මාළුවෙකුට. ඉතින් ගයිස් ඔයාලා හිතන විදියට මේ සත්තු තුන්දෙනාගෙන් ගෑනු සතා කවුද? හොව් හොව් හොව්. පණ දාගෙන හොයනවද මෙතනින් ගෑනු සතා? ඇත්තටම යාළුවනේ මෙතන එක ගෑනු සතෙක්වත් නැහැ. ඉන්නේ පිරිමි සත්තු තුන්දෙනෙක්. කොබලමු එහෙම හිතපු අය. ඉතින් යාළුවනේ පහුගිය ස්මාර්ට් ටෙස්ට් එකේ අවසානෙට ඔයාට උත්තරේ කමෙන්ට් කරන්න කියලා දුන්නේ පටලවපු නෑදෑ ප්‍රශ්නයක්. මං ඇහුවේ D කියන්නේ A ගේ කවුද කියලා. උත්තරේ තමයි D කියන්නේ A ගේ මාමා. හරි උත්තරේ මුලින්ම කමෙන්ට් කරලා තිබුණේ මෙන්න මෙයා. ඉතින් ගයිස් මං අද ඔයාගෙන් අහන අවසාන ප්‍රශ්නේ තමයි මේක. 339 සමානයි 1යි. 6286 සමානයි 4යි. 2741 සමානයි 0යි. 987 සමානයි 3යි නම් 6589 සමාන වෙන්නේ කීයටද? පුංචි උදව්වක් කරන්නද? මේක outside the box. එහෙම නැත්නම් රාමුවෙන් පිට ඉඳන් හිතන්න. එහෙම හිතුවොත් මේක බොහොම සිම්පල්. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට උත්තරේ හොයාගෙන හේතුවත් එක්කම කමෙන්ට් එකක් දාන්න. ඒ උත්තරේ නිවැරදි මුල්ම කමෙන්ට් එක වුණොත් මම ඒක ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකේදී අනිවාර්යෙන්ම පෙන්නනවා. එහෙනම් දැන් කොරෝනා අඩුයි කියා පිස්සු කෙලින්න එහෙම නැතුව යාළුවෝ හැමෝම පුළුවන් තරම් පරිස්සමට ඉන්න ඕනි. ගිහිල්ලා එන්නම් එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.